කාර්මික ඉංජිනේරුවන්ට පවා අභියෝග කළ හැකි කාර්මික ඥානයත් ඕදිරිස් මහතා සතු වීම තුලින් කියා පාන්නේ ඔහුගේ ජීවිතය තුලින් උකහා ගත හැකි බොහෝ දෑ මතු පරපුරට ඉතිරිව ඇති බව නොවේද ඒකායන අරමුණක් ඔස්සේ එනම් කාර්මික ක්ෂේත්‍රයේ ඉදිරියට යාමේ අධිඨනින් යුතු වූ තරුණ ඕදිරිස් එකල තිබූ මිලිටරියේ ඉලෙක්ට්‍රොනික අංශයකත් තමන්ගේම අයිස් පෙට්ටි අලුත් වැඩියා කරන ස්ථානයකත් දෙහිවල බයිසිකල් වැඩපළකත් රැකියා කරමින් තම ශ්‍රමය කැප කළේ මේ අතරතුර කාලයේදී හෙලේනා පෙරේරා තරුණිය සමග යුග දිවියට එළඹි ඕදිරිස් මහතා 1952 දී සේවකයන් කීප දෙනෙකුද සමග දැනට පාමංකඩ තිබෙන ඕදිරිස් සමාගම විවෘත කළේ මේ වන විට අරඹා තිබූ තම හිරමණයට ඇති ඉල්ලුම සපුරාලීමේ අධිටනිය නවගමුව වඩුගේ ඕදිරිස් පෙරේරා හෙවත් ඕදිරිස් මහතා 80 වන වියද ඉක්මවා නව සහස්‍රයක අරුණලු දකින්නට තරම් වාසනාවන්ත වූ ව්‍යාපාර ලෝකයේ පියකි යුග පුරුෂයෙකි එදා සුදු මහතුන්ගේ යුගයේදී කාර්මික ශිල්පයේ කෙරෙහි ඇලුම් කළ ඕදිරිස් තරුණයා එකල රත්මලානේ තිබූ දුම්රිය වැඩපළේ කම්හල් අංශයේ පුහුණු සේවකයෙකු ලෙස ඇරඹි ගමන තුලින් දේශීය ගෞරවයටත් ජනතා සම්මානයටත් බඳුන් වන නව කාර්මික නිපැයුම් දේශයට බිහි කරනු ඇතැයි සිහිනින්වත් සිතන්නට නැත. ඔහු දෙයින් සමුගෙන වසර 16ක් ගෙවි ගොස් අවසන්ය. ඔහුගේ නිර්මාණ අදටත් දෙස් විදෙස් වෙළඳ පොළෙහි ඔහුගේ නාමය අමරණීය කරයි. දිවංගත සභාපතිතුමනි ඔබ සැමදා අප හදවත් තුළ ජීවමානයි.